සියලු වාර්තා බිඳදමින් සියලු රේටින්න් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්මණ ටෙලිවිෂන් ටෙලිවකිය දැන්. ටෙලිවැකියට අදට දින සීයයි. ලිය අද සියය සම්පූර්ණ කරනවා. ටෙලිවකි සේයක් ඉබේලිය වුනේ නැහැ ඇත්තටම හිතල්ලලා බලල කිරලා මැනල තමයි ලිය්බේ. දැන් ලියන්නෙත් අනාගතයේ දී ලියන්න වෙන්නෙත් එහෙම තමයි. ටෙලිවකි සේයක් නෙමේ ලක්‍ෂයක් වුණත් ලියන්නට තරම් අසාධාරණ අයුක්ති සහගත සිදුවිම්බලින් පිරුණු රටකයි අප තාම ජීවත් වෙන්නේ. එක එක ජාතියේ පක්ෂවල ගොට්ටන්ට අනුවනම් තම තමන්ගේ නායකින් රට පාලනය කළ කාලි තමයි හොඳම කාල රටේ දියුණුම කාල සුකිත්ත මුදදිිත්ත කාල සැප සම්පත්න් තිබුණු කාල ඇත්තටම ඇත්ත ඒක නෙවෙයින එක එක පක්ෂවලින් ලාබ ප්‍රයෝජනගන්න සහ ගන්න ඉන්න අයත්න් ගනිමින් ඉන්න අයත් තමයි මේ රට ඒ ඒ කාලවල දියුණුවට තිබුණ කියලා හිතාගෙන ඉන්නේ අපේ කාලයේ තමයි නීතිය අකුරටම ක්‍රියාත්මකුණයාදී විහිළුතහලු කතා කියන්නේ දැන් බලන්න ජ ජාතික රූපවාහිනයට මවින් සිල්ල ගිහින් අවුරදු පහළවක් වෙනවා. අවුරදු පහළවකට පසු අපේ පොලිසියට මවින් සිල්බව අත්තඩංගෝට ගන්න මතක් වෙනවා. හිනා යනවද එහෙමත් නැත්තම් තන්නේ ඇහැට ඇඩෙනවද. දැන් අවුරදු පහළවකට පසුව අත්තරම්ගොට ගත් මවින් සිිල්බව අධිකරණයට දිරිපාත් කරනවා. එහිදී කැලනිය ප්‍රදේශයේ ගව ගාතනය නතර කළ පුද්ගලයාලෙස මවින්වහඳුන ගන්නවා. එනිසා ඇපයක් නැතිවම ඇපදීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රා කේමින්ද පෙරේරා නියෝග කලා. කොහොම නමුත් අවුරුදු පහළවකට පසුව හෝ උසාවිගෙනයන්න මතක්කුණ එකම ඇතිනෙ නේද. මේ තමයි අප නිතර නිතර ඔබට මතක් කරන ශ්‍රී ලංකාව. නීතිය සැමට සාධාරණ නැහැ කියන එක නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති විෂමතාව. අරගලේ හිටි අයව හොයන වේගේ අත්තඩංගොටගන්න වේග මමිල්ලවගන්න තිබුණේ නෑ නේද. කියලා අහන්නම වෙනවා දැන් මර්වින් ශිල්බ්‍රාව ගත්තේ අවුරදු පහළුවකට පස්සෙන නේද ඒ අනුව ඒ තියරියට අනුව මහබැංකු වංචාකාරින්ම දෙදස් තිහේදි විතර තමයි අත්අඩංගුට ගනීවි කියලා හිතහදාගන්න වෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයව විස්්සයි තිස් සතරදි විතර අත්තඩංගුට ගනීවි කියලා තමයි කියන්න වෙන්නේ එතකොට අර මේ පාලිමේන්තුයදි වතුර ගාගෙන මිරිස්කුඩුගහගෙන මයි කඩාගෙන කතානායක පුටුවටත් වතුර හලපුුවයි ඕ කවද ගනීවිද නේද. ගාලුමෝදර අර්ගලයට ඔය පහුගේ දවසල ගහපු අයව. ඒ අය මේ අවුරුදු පහළවේ තිියරයට අනුව නම් විස්්සයි තිස්හතේද තමයි අත්තරං ගොට ගන්න නියමිතවතියෙන්නේ. ඒ කාලේ වෙනකොට කොහොමටත් අපේ රට ඉතින් ඇ සංවර්ධිත දියුණු රාජ්‍යක් වෙලා තියවීන නේද. එවිට නීතිය හොඳට සැමට්ට සමාන ලෙස ක්‍රියාත්මක වේවි කියලා. ඉ හදා ගමනේද. දැන් මහබැංකෝ අධිපති මේ වලපල්ලට වේගෙන් ගමන් කරන බ්‍රේක් නැති වාහනයට යාන්තන් ආධාර අඩකොටතියමින් ගමන අඩාල කරමින් ඉන්නවා. ඒ අතරවාරේ දේශපාල නක්නීන් මොකද කරන්නේ අර සුපුරුදුගේ මෙමයි. එක කට්ටියක් නිලදාහරින්ට වන්දිගෙවන්න කෝටි ගණන් වෙන් කරන්න හැදවා. යාන්තන් අපේ හෙළිදරවත් පොත් පත්වල හෙළිදරවත් නිසා වැඩේ දැන් ඇදෙන්න්න පටන් අරගෙන දේශපාල පිගනීම ගැන කීමින්. මේ කට්ටියට වන්දි දෙන්න හැදිවේ. දැන් තව කට්ටයක්ක් තමන්ගේ ගිනි ගත්ත ගෙවල්වට වන්දිගන්න ගේම් එක ආරම්භ කරලා දැවෙන ජාතික ප්‍රශ්න නේද. ඒ අතර තව ඇමති කෙනෙක් දඩුලේනෙක් බදාගෙන දඟලෙනවා දඩු ලේන නං බවබෝග කන්නේ කුසගින්නට අපේ රටේ ජාතික ධනය කාබාසින්ය කළ දඩු ලේනුන් කී දෙෙනෙකු ඉන්න අදනේද කකුල් දෙකේ දඩු ලේනු නේද. ඇත්තටම මේ දියවන්නාවේ අයට ඇත්තේ සිල්ලර ප්‍රශ්න. අපට ඇත්තේ තුො ප්‍රශ්න රට ඇත්තේ ජාතික ප්‍රශ්න එයාලට තියන්නේ ඇත්තමකිවොත් ගෙදර ප්‍රශ්න අර ගුරා හිටගෙන කරනකොට ගෝලීන් මොකදෝ මන්දයිකා දුවදුව කරනවා කියලා අපේ සමාජයේ ජනවහරි කතාවක් තියෙනවා නෙනේද අද ජාතික පුවත් පතක මුල්පිටුව ඇතිබුනෙත් එෙම හරි අපූරු සොයා ගැනීමං අපේ හිත ගියා ඒකට ඒ සොයාගැනීමට අනුව සාමාන්‍යෙන් තනි පුද්ගලයකුට මාසයක් ජීවත්වෙන්න්න රුපියල් දොළොස් දස් හාරසිිය හතලි සතරක් ඇතිලු රුපියල් ොොස් දාස් හාරසිය හතලිස් හතරක්න තනි පුද්ගලයෙකුට මාස්කට නේද. ඒකත් ඔය කොළම්ඹ අයකුට නම් ටිකක් වැඩිී ජීවත්තෙන්න්න රුපියල් දහතුන්දස් හාරසිය විසි එකක් විතරයනවලු මේ මූලිකවශ්‍යතා යිටු කරගන්න මොන්රාගලා එකුටනම් රුපියල් එකලොස් දස් අටසිය අනු නම්මයක් ඇතිලු මේ අපි මේ කල්පනා කළේ කොළම්ඹින් මොදරාගල යනවාද කියලා මේ අ්ූරු සොයා ගැනීම කරලා තියෙන්නේ ජනහා සංඛයාලයකන දෙපාර්ථමේන්තුව. ඇත්තටම මෙහෙම හොයා ත්තේ කොහෙන්ද කියලා අප ඇහවා මේ සංඛයාලයකනය හදලා තියන්නේ රටේ ඉන්න දුප්පත්ම අය පාදක කරගෙනලු එක් පුද්ගලයකුගේ අත්‍යවශ්‍ය දේවල් වල මාසික හැසිරීම බල්ල තමයිලු මේ රෘපියල් ොස්දා හාර්සිය හතලි සතරක් ඇති කියලා තේන්දු කළේ තනි පුද්ගලයෙකුගේ තුන්වේල කෑම ඇඳුම් බස් ගාස්තු මේ සියල්ලු දේටම මාසේකට රුපියල් දොළොස්දා හාරසිය හතළලි සතරකින් රැකෙන්න්න පුළුවන්ද. ඇත්තටම කොළම්ඹ බෝඩිමක ඉන්න කෙනෙකු අර්ගෙන බලමු අද කොළම්ඹ. උදේසන බත් පැකට්ටක් ෘුපියල් දෙසීයක් වෙලා. දහවල් බත් පැකට්ට එක රුපියල් දෙසිය පණහයි තුන් සිය පනහයි අතර තියෙන්නේ. හවස කෑමෙ එකක් රුපියල් තුන්සීයක් විතර වෙනවා. ඇත්තටම තුන්වේලට කන්න විතරක් දවසකට රුපියල් හත්සීයක් විතරයනවා අඩුමගානේ. මාසයක් කන්නත් එපායයිනේද. එතකොට දිනකට රුපියල් හත් සිය වැඩි කිරීමත්තිහ, රුපියල් විසියෙක් දහක් කැනවා කෑමට විතරක්. ඇමට විතරක්खොද බස් ගාස්තු ඇදුുම් තේ පලන්ටිබ බෙහෙතාිය මනක්නෙවෙයි බෝඩිම් ගාස්තු ගෙවනකොට බෙල්ලෙ වැල තමයි දා ගන්න වෙන්නේ ඒකදාගන්න වෙන්න තුොයි රුපියල් දොස් දාස් හාරසිය හතලි සතරෙන්ම තමයි නේද. ජීවත්තිී වේ අවුම ගාස්තුව මේකනං වෙන්න විදියක් නැහැ. ඇත්තම කිවෝත් මෙවැනි සමීක්ෂණ කරන අයට අපට නම් කියන්න තියන්නේ ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිතා සිට කියේලා එනිසා වහා ජනහා සංඛයාලයකන දෙපාර්තමේන්තොට සම්බන්ධව මේ සමීක්ෂණ කරපු අයට මේ ගාන ගෙවන්න ජීවත් වෙන්න ඒයගේ මාස පඩිය මීට වඩා වැඩිනං තනි පුද්ගල වැටුපක් ලෙස ගණන් හදලා ඒ යැපෙන අයගේ ගානත් එක්ක ෙවන්න පටන් ගන්න නේද එහෙම කරලා බලමුද රුපියල් දොළුස්දා සාරසියහතලි සතරෙන් තනි කෙනෙක් කොහොමද ජීවත්වවෙන්නේ කියලා නේද ඇත්තර්ම සමහර නිලධහරින්ගේ සමීක්ෂණ තිීවානේද. ඒවයිත් තීන්දු තීරණ තිීනවානේද අපට සිහිපත් කරන්නේම අන්දරේව. බලන්නකො සාමා අන්දරේ ඇවිද්ධ කියල තමයි අද ටෙලිවැකෙන් ඉතිං අහන්න වෙන්නේ.